අද අපි ගෙදරදීම පැණි බේරෙන රස්සමරස බුන්ධි හදාගැන තම හදන්නේ. බුන්ධි කියන්නේ අපි කොයි කවරු බාල මහලු හැමෝම කන්න කැමැති කෑමක්නෙ මෙතන තියෙනවා පිටි ග්‍රෑම් දෙසිිය පණාක් පාම්පිඩි එකට ඊ තේ හැන්ඩක් එකතු කරගන්නවා. මමන නෙවේ හදන්න මේ බුන්ධිකම්මතමා හදන්නේ ඇල් වතුර එකතු කරගන මෙම හොඳච අනාගන්නඕන. ියාරුගත්තියට එන්න තමා මිශ්්‍රණය හදාගන්න ඕන. බූන්ධි කියන්නේ ති්‍යයාගන කන්න පුලොන් කෑමක් නිසා ඕගල් ලොන්ට කැමතිනම් පුළුවන් ලොකප ප්‍රමාණයක් හදාගන්නත් අපි අද බැදල අදම කාලිවර කරන්න කෙළ හිතාගෙන පොඩි ප්‍රමාණයක් තමා හදාගන්නේ මේ විද්‍යයට දියාරුවට මිශ්්‍රණය හදාගත්තගෙන් පස්සේ ඒකට අපි කලවරින් එකතු කරන්න ඕන ූද ීති එක්ක පට ති න ැමලි පාට තියෙනවා හ පාට තියෙනවා කොළපාට තියෙනවා. එවනාට ූධති කිය පුගම මදක් වෙන්න ති රත්තු පාට පැනි ේරන ූන් දිනිසා. අප තින් කාල ඒ විදිර ො ගත් රතු පා. භූන්තෙකට එකතු කරගත්ත කලරින් මදි වගේ අපි නම් ඒක අන රතුපාට මදි වගේ ඒක නිසා අප ඔන්න ආයෙත් කලරින් පොඩක් එකතු කරගත්තා ඊට පස්සේ මිශ්‍රණය හොඳින් මිශ්්‍ර කරගත්තට පස්සේ අරන්තියාගන්නෝන විනාඩි විස්සා. ඒත්කම කියන අමත කූුණා ඕගොල්ලොන්ගේ රස්ස පරිදි ලුණුන් එකතු කරගන්නෝන එකට හරි දැන් අපි පැනියුණු කරගම්මු මේ විදිහට පැනිිති ුණු කරගන්නඕන සීනිත් ග්‍රෑම් දෙෙේ පනහක්තමා ගන්න ඕන. පිටිගත්ත ප්‍රමාණයටම අපි සීනිිගන්නඕන එකටෙක්කාානු පාතයට ඒරල අපි ති හමෝ දන්නඕන පැනිියුණු කරගන්නඕන විදිද දිරි පැනු රගණන්න. අත්තේ ඇලින ගාන කියන්නේ යන්නේ විදිහයට පදම ආවගෙන් පස්සේ ලිපෙෙන් පැනියක ාගන්න ඕන. උනුවේගෙන එනකොට සමහරුුණම් ඒකට දෙහිත් එකතු කරගන්නවා අපිනන් දෙහය එකතුරගත්ත එනැහැ ඔග ලොට කැම තිනන් දෙහ එකතු කරගන්නත් පුළුව. ඒ වගේම තම පිටිමිශ්්‍රණයට වැනි ලයිසන්ස් එකතු කරගන්නත් පුළුවන් අපිනම් වැනිලයිසන්ස් එකතු කරගත්ෙත් නැහැ පිටිමිශ්‍රණය අපි අරන්තියාගත්තේ හොඳට ශොපින්කාවරකින් ශීල් කරලා වාතාශ්‍රය එකතුවැනි නැති විදිහට. දැන් අපි ෙල්ලෙක ඔනු කරගන්නඕන දැම් මේ වි හදාගත් මිශ්්‍රණය ශොෆින් කම්රෙකට හරි කිරවුරෙකට හරි දාගන්නවඕන අපට තෙලට දාගන්න ලේසි වෙන විදිහට අපි මුලිම දාගත්තින ශොෆෙන් කරකට පස්සේඉදම් වැඩේ වැරදුනා දැන් අපි මෙන්න රත්තලාදයෙන තෙල්ලෙකට මේ බෝන්ධිටික දාගන්නවා බලන්නකො ලස්නද තමි මේට පැිගිහිල්ලත් නැත්තුව තම මෙච්චර මේ ලස්සන්ට බැබි බලි තිෙන්නේ. දැං අපි මේක ලිපෙෙන් අරගන දාගන්නේ අපි උනු කරගත්ත පැනියකට පැනියක මේම අපි මේටික දාගත්තකින් පස්සෙේ බලං ඉද්දි බෝන්ධි ඇතුලට පැිටික රාගන්නවා බලන්න කටට කෙලත්තුනනවනේද. ඊට පස්සේ පැණි. පි ඇතුළට ගියා කියලා තෙරෙනවන විනාඩි දෙකක් වගේ යනකොට ඉඩ පස්සේ බූන්දි ටික අපි මෙන මේ විදිහට පිගානකට දාගන්න ඕන ගණගන්න එපා ඉතිං අලු විසි වෙනවා දුම එනවා එහෙම තමා ඉතින් ලිපේ වැඩගරද්දි. ගිින්දර ගොඩක්ම වැඩිකරගන්නන්නේ නැතු තියාගන්න ඕන. අපි හැම්මෝම පුංචි කාලෙඉන්නල් ලොකු වෙනකං. ක් ූන්දිී රස්ස ද යනවනේ ඩවල්ලොලින් ආරම් බෝන්දිී ඕන අර අපි ලා තියනවා එවනාට ම නම් මේ අපේ ගෙදර හදල එදා කාපු භූන් තර රස්ස බූන්ධි කවදාවත් කොහෙෙන්වත් කාලනෑ. මදරස්නෙන් පැනි බේරණ බූන්දිි ඇත්තමයි කඩ කලත්තුනෝ දකිදදි ඕලටත් එහෙමනේද මේ බෝන්ධි පිින් ගන්න කිින්දදිී. මේ අනම් අපි කාටත්තොරෙන් ඇල්ල බෝන්ධිගනකින් අතපු ඕන්න දැම්මන් යට නිවුණන බූන්ධියකක් දීලා ඒක රැස කොහමදදිකෙල් හනෝ ඔන්න පොඩිලම බරු කියන්න න හොද දැෙක ලන්න ස්සයිලෝ යටනම් බෝධදි ඇත්තට හරිම රැසයි ඕගොල්ලොත් ගෙදර හදල බලන්නකොම රස රස බූන්ධියක කොහොමද කියලා.